يعني පාප රූපේ දැක්වෙන්නේ ට්‍රාන්සිස්ටරයක් වෝල්ටියේ තව වර්ධකයක් ලෙස යොදා ඇති අවස්ථාවක්. ඒකට කියනවා ට්‍රාන්සිස්ටරේ නැඹුරු කර ඇති ආකාරයේ කුමක්ද කියලා. අන්න ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ආකාර කිහිපයක් තියෙනවා. ඒ අතරින් මෙන්න මේ ආකාරයට ගොඩක් කරවට අපිට විභාගීය සම්බන්ධ වෙයි. විභව බෙදන ක්‍රමයක්. මේකට කියන්නේ විභව බෙදන ක්‍රමය කියලා. ඒකට හේතුව මෙතන විභවයේ වෝල්ට් 24යි මෙතන විභවයේ 0.2යි එර්ත් කරලා තියෙන නිසා මේ අතර තියෙන 24යි වෝල්ට් කියන විභවයේ මෙන්න මේ ප්‍රතිරෝධ දෙක හරහා බෙදලා තමයි ට්‍රාන්සිස්ටරේට දීලා තියෙන්නේ. ඒ නිසා ඔය නැඹුරු කිරීමේ ක්‍රමයට අපි කියනවා විභව බෙදන ක්‍රමය කියලා. ඊළඟට බිකොටස් කියනවා ට්‍රාන්සිස්ටරය අයත් පරිපථය කුමන වින්‍යාසයක උදායක්ද කියලා අහනවා. අන්න ඒ ගැන ආය අපිට ප්‍රශ්න ගොඩක් නැහැ. අපි ඉගෙන ගන්න ඉලෙවල් සිලබස් එකේදී පොදු විමෝචක වින්‍යාසය විතරයි. ඒ නිසා පොදු විමෝචක වින්‍යාසය. ඔය ට්‍රාන්සිස්ටර් පරිපථයක ප්‍රධාන සහ ප්‍රතිදාන කොටස් දෙක කියන්නේ ප්‍රධානය ඉන්පුට් එක මේ පැත්ත. ප්‍රතිදානය අවුට්පුට් එක මේ පැත්ත. ඒ ඉන්පුට් සහ අවුට්පුට් දෙකට මැද තියෙන්නේ පොදු කොටස. මෙන්න මේ පොදු කොටස විමෝචකයේ විදිහට තියෙන අග්‍රේණිතා පොදු විමෝචක වින්‍යාසය කියලා කියනවා. ඊළඟට සී කොටස පරිපථය යොදාගෙන 100ක 102ක දාරිත්‍රක මගින් හිතවන කාර්ය කුමක්ද කියලා අහනවා. පරිපථය තුළට සහ පරිපථයෙන් පිටතට සරල ධාරා ගමන් කරන්න දෙන්නේ. අපි හැම වෙලේම ධාරිත්‍රකයක් පාවිච්චි කරන්නේ යම් කිසි ස්ථානයක ධාරිත්‍රකයක් පාවිච්චි කරන්න හේතු දෙකක් තියෙනවා. එක්කෝ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සුමට කර ගැනීම සඳහා. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල කිරීමේ ආරම්භක පියවර. ඔන්න ඔය ආකාරයේ අපි ඔබට කියනවා අර්ධ තරංග ඍජු කරණයක් කියලා. විභවාන්තරය කාලයේ සමග පුනරාකාරයට හදාගන්න එක. ඒ කියන්නේ එක පැත්තකට දෙපැත්තක තිබ මෙන්න මේ ආකාරයේ ප්‍රත්‍යාවර්තකයේ මේ අත කැල නැති කරලා තියෙනවා. නැති කරන්නේ පරිපථයේ ශ්‍රේණිගතව එක දියෝඩයක් පාවිච්චි කරලා. ඊළඟ පියවර තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවේ සරල කිරීමේ ඊළඟ පියවර තමයි පූර්ණ තරංග ඍජු කරන්නේ. පූර්ණ තරංග ඍජු කරන්නේදී දියෝඩ හතරක් පාවිච්චි කරලා ඔන්න ඔය වගේ පළවෙනි තිබ්බ මෙන්න මේ කොටස උඩට ගන්නවා. ඊට පස්සේ මේ තරංගයේ තාමත් මේ වෝල්ටියතාවය සරල ධාරාවෙන් වැඩ කරන උපකරණයක් ක්‍රියාත්මක කරවීම සඳහා සුදුසු නැහැ. මේ විභවයේ සුමට නැහැ. බිංදුව දක්වා අඩු වෙන මාය වැඩි වෙනවා. අන්න එහෙනම් අවුට්පුට් එක හරහා මේ වගේ ධාරිත්‍රකයක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට සුමට ධාරාවක් කොන්න ඔය වගේ සුමට ධාරාවක් ගන්නවා. හැබැයි දැන් මේකේ පරමාර්ථය මේ ප්‍රගිතේ 100ක 102ක කියන ධාරිත්‍රක දෙකේ පරමාර්ථය එක නෙවෙයි. 100ක 102ක ධාරිත්‍රක පාවිච්චි කරලා තියෙන්නේ 100ක ධාරිත්‍රකයේ තිබ්බේ නැත්තම් මෙතෙන් විභවාන්තරයක් දීපු ගමන් මෙතනින් ධාරාවක් ඇතුළට යනවා. ඒ වගේම 102ක තිබ්බේ නැත්තම් මෙතනින් අවුට්පුට් එකෙන් ධාරාවක් එළියට එනවා. මේ ට්‍රාන්සිස්ටරය අපි පාවිච්චි කරන්නේ වෝල්ටියතා වර්ධකයක් විදිහට. ඒ කියන්නේ මෙතනද තියෙන විභවාන්තරයේ වර්ධනය කරලා වැඩි කරලා මෙතනද ගන්න. ඒ අනුවම ධාරාවේ කිසි සම්බන්ධතාවයක් තියෙන්නේ නැහැ. අන්න එහෙනම් සරල ධාරාව පරිපථය ඇතුළට එන එක නවත්තනවා 100කින්. සරල ධාරාව පරිපථයෙන් පිට වෙන එක නවත්තනවා 100කින්. ඒ නිසා කියනවා සී කොටසට පිළිතුරු විදිහට සරල ධාරාවක් පරිපථයට ඇතුළු වීම හා පිටවීම වැළැක්වීම ඔක තමයි C1 සහ C2 ධාරිත්‍රක දෙකේ කාර්යය. ඊළඟ D කොටස කියනවා ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටියේ තාත්‍ර ඇති වෙනස්කම් දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටියේ තාත්‍ර වෙනස්කම් දෙකක් කරනවා. පළවෙනි එක තමයි වර්ධනය වෙනවා. එකයි අපිට විශේෂයෙන් හිතන්න දෙයක් නැහැ. ඔක වර්ධක පරිපථයක්. ඒ නිසා වර්ධනයේ වේ කියන පිළිතුර ලියන්න පුළුවන්.
ඊළඟට දෙවෙනි එක තමයි ඔකේ කලාකෝණය රේඩියන් 5 වලින් වෙනස් වෙනවා. මේ වගේ පරිපථයක කලාකෝණය රේඩියන් 5 වලින් වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රධාන සහ ප්‍රතිධාන තරංග අතර වෙනස වෙනස්කම් දෙකක් වර්ධනයේ වේ වර්ධනයේ වේ ඊළඟට කලාකෝණය 5 රේඩියන් වලින් වෙනස් වේ. ඊළඟට ඊ කොටස කියනවා ප්‍රධාන හා ප්‍රතිධාන වෝල්ටීතා කාලය සමග වෙනස් වන ආකාරයේ ප්‍රස්තාරයක දක්වන්න කියලා කියනවා. අන්න ප්‍රධාන වෝල්ටීතාවය වීන් වීන් කාලයත් එක්ක වෙනස් වෙන්නේ මොන ආකාරයකද නම් ඒක ඇත්තට උස තරංගයක් නෙවෙයි. වී අවුට් කාලයත් එක්ක වෙනස් වෙන්නේ කාලේ කාල රාමුවේ කිසි වෙනසක් තියෙන්න බෑ. ඔන්න ඔය කාලාක්ෂේම තියෙනවොන ප්‍රතිවිරුද්ධ වෙලා වර්ධනය වෙනවා. ඔන්න ඔය වගේ වර්ධනය වෙනවා කියන්නේ මේ උසට වඩා මේ උස වැඩි වෙන්න පැහැදිලිව අඳින්න ඕන. ඔන්න ඔය වගේ වර්ධනය වෙනවා. ප්‍රථම V out කාලයත් එක්ක වෙන ප්‍රස්තාරය. RC 4 kilo ohm. RC කියලා කියන්නේ collector resistance සංග්‍රාහක ප්‍රතිරෝධය. මෙන්න මේක. 4 kilo ohm. ඊළඟට R E කියලා කියන්නේ විමෝචක ප්‍රතිරෝධය. මේක 5 kilo ohm. V B I B I E I C හා V C විශාල බව ගණනය කරන්න. ඒ කියන්නේ විශාලත්වය වෙන්නේ කියලා කියන්නේ R එක 24 kilo ohm. R එක කියන්නේ මෙතන 24 kilo ohm. kilo ohm තියෙන නිසා මම එක කියලා දැම්මේ නැහැ. R2 කියන්නේ 12 kilo ohm. ලෙසත් බීටා C හා VB 0.4 පරිසර ගන්න. VB කියන්නේ B සහ E අතර විභවান্তরය. VB කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි අතර විභවান্তরය. ඔක 0.7 කියලා තරකන්දලු. ඔක 0.7 කියලා කියන්නේ ඔක සිලිකන් ට්‍රාන්සිස්ටරයක්. පළවෙනිම අපි ගන්නනේ VB. VB වෙනකොට එන්න මේ විභව බෙදෙන මූලධර්මයේ පාවිච්චි කරන්න වෙනවා මේ ප්‍රතිරෝධ දෙක හරහා. විභව බෙදෙන මූලධර්මයේ පාවිච්චි කරනකොට මේ B කියන පාද මග්ගයෙන් ඇතුළට ධාරාවක් ඇත්තටම ඔක යනවා. හැබැයි මේ ධාරාව ඉතා කුඩායි කියලා අපිට තරකන්න වෙනවා. ඇත්තටම ඉතා කුඩා ධාරාවක් තමයි යන්නේ. අනේනම් මෙතන විභවය VB අපිට හොයන්න පුළුවන්. විභව බෙදෙන මූලධර්මය. ඒ කියන්නේ මෙතරයි මෙතරයි අතර තියෙන මුළු විභවান্তরයේ 24 බෙදෙනවා මේ ප්‍රතිරෝධ දෙක එකතුෙන් 24යි 12යි 36යි. 24 ධන 12 වැඩි කරනවා බිංදුව පැත්තෙන් තියෙන පළවෙනි ප්‍රතිරෝධයේ 12යි. එතකොට එනවා බීජ විභවය. 24 බෙදීම 36 වරක් 12. දොළොස්තරක් 3යි දොළොස්තරක් 1යි 24 3ෙන් බෙදපුවාම වෝල්ට් 8ක් කියනවා. ඔන්න VB හෙව්වා. ඊළඟට අපෙන් ඇහුවා IB. IB කියන්නේ පාදම ධාරාව. IB හොයනකොට මේ පරිපථය වර්ධකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. ඒතර වර්ධකාකාරයේ පරිපථයක්. වර්ධකාකාරයේ පරිපථයක් නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙතන විභවය දැන් අපි දන්නවා VB. මේ VB විභවය මෙතන නම් මෙතන යන කම්ම තියෙන VB විභවය මෙතන මොකොත් ප්‍රතිරෝධ මොනවත් නැහැ. එහෙනම් මම ලියනවා VB E කියන විභවান্তরය 0.7 කියලා අපිට දීලා තියෙනවා. VB E කියන්නේ VB ඍණ V. ආදම විභවයෙන් විමෝචක විභවය අඩු කරපුවාම VB 0.7යි. VB කියන්නේ දැන් අපි හොයාගත්තාට ඍණ V. ඔතනින් විමෝචකයේ විභවය හොයන්න පුළුවන්. 8.7 කියන්නේ 7.3 වෝල්ට්. විමෝචකයේ විභවය කියන්නේ මෙතන විභවය. දැන් අපිට පුළුවන් මෙන්න මේ RV ප්‍රතිරෝධයට V සමානයි IR දැම්මොත් මේ අග්‍රේ. ඒ කියන්නේ P
විමෝචකග්ගේ අයි ඊ කියන අගය වෙන. එහෙනම් තමන් දානවා ආරීත B සමානයි අයිය. විභවන්තරේ 4.3යි 4.3 මෙතන බිඳුවක් අඩු කරාට වෙනසක් නැහැ 4.3මයි. ධාරාව අයි ඊ හොයන්න යන්නේ ප්‍රතිරෝධය මේ අතර තියෙන ප්‍රතිරෝධය 5 කිලෝ. 5 වැඩි කිරීම 10.3 ඕ. ඔතනින් අයි ඊ එනවා. 7 5න් බෙදුවොත් 7.3 5න් බෙදුවොත් 4 5තරක් 1යි ඉතුරු 2යි 23ට 5තරක් 4 20යි ඉතුරු 3යි 10යි. 5ක් 10 ඍණ 3යි ඇම්පියර්. ප්‍රථම විමෝචක ධාරාව. හැබැයි අපි කලින්ම කිව්වා පාදම ධාරාව ඉතා කුඩායි කියලා. ඒ නිසා තමයි මේ VB ගණනය කිරීම කරේ. පාදම ධාරාව ඉතා කුඩායි නම් ඔය ඕනෑම දාරිත්‍රකයක ධාරාව ගමන් කිරීමේ සම්බන්ධතාවය තියෙන්නේ. ඒ උඩින් එන ධාරාව IC කලෙක්ටර් කරන්ට් එක සංග්‍රහක ධාරාව සහ මෙන්න මෙතනින් එන ධාරාව පාදම ධාරාව ඔය දෙක එකතු වෙලා තමයි මේ IE විදිහට විමෝචක ධාරාව විදිහට ගමන් කරන්නේ. IC වෙනුවට IC තමයි අපි දැන් හොයන්න යන්නේ. IB ඉතා කුඩා නිසා බිඳුවයි කියලා ගන්නවා. IE වෙනුවට මේ 1.46 වරක් 10 ඍණ 3 ඇම්පියර් දාන්න පුළුවන්. ඔතනින් එනවා IC සමානයි 1.46 වරක් 10 ඍණ 3 ඇම්පියර් කියලා. ඔය IC ඉරණ අපෙන් ඇහුවා VCE අගය. VCE කියලා කියන්නේ C හා E අතර විභවාන්තරය. C හා E අතර විභවාන්තරය හොයනකොට අපිට IB ඕන වෙනවා. මොකද දැන් අපි ඔය ගණනේ කිරීමේදී වෙන කරන්න විකල්පයක් නැති නිසා IB ඉතා කුඩායි කියලා හිතුවට මෙන්න මෙතන ප්‍රතිරෝධයට වී සමානයි IR දාලා තමා අපි මෙතන විභවය හොයන්නේ. එතකොට IB හොයලා යන්න පුළුවන්. IB හොයලා යන්න යන්නේ නැතුව මේ IC අගේම පාවිච්චි කරලා හදන්න පුළුවන්. හැබැයි ගානේ බීටාගේ අගය සර්වධාරා ලාභේ දීලා තියෙන්නේ. ඔය IB හොයලා ගන්න කියලා තමා අපිට දාන්න පුළුවන් IC සමානයි බීටායි B සම්බන්ධතාවය. මම IB වන්නේ යනවා. IC කියලා කියන්නේ මෙයාගේ 1.46 වැඩි කිරීම 10 ඍණ 3යි. බීටා 100යි කියලා දීලා දෙනවා. IB වන්නේ යනවා. උතනින් IB යගේ එනවා 1.46 වරක් 10 ඍණ 5යි ඇම්පියර් කියලා. දැන් පැහැදිලි ඇති මේ ධාරාව වගේ CN එකක් මේ. ඉතා නොසලකා හරින්න පුළුවන් ඉතා කුඩා ධාරාවක් කියලා අපිට ගන්න පුළුවන්. දැන් මම දානවා කිලෝ ohm 5 ප්‍රතිරෝධයට. ඔය කින් එක හොයන්න කියපු ඔක්කොම ටික හොයාගෙන යන්නේ. දැන් තව අපි ඉතුරු වෙලා තියෙන්නේ VCE කියන C සහ E අතර විභවාන්තරය. C කියන්නේ මෙතන, E කියන්නේ මෙතන. C කියන විභවාන්තරය වැන්න විතරයි. VCE හොයනකොට මම දානවා RC ප්‍රතිරෝධයට. RC ට B සමානයි IR. විභවන්තරය ගන්නකොට මෙතන 24යි මෙතන VC අපි දන්නේ නැති අගයක්. 24 ඍණ VC සමානයි. IC ධාරාව IC කියන්නේ මේකේ ධාරාව 1.46යි 10 ඍණ 3යි. ඔන්න ඔතනින් VC හෙව්වොත් මේ කුණ කරලා අනිත් පැත්තට ගෙනල්ලා අඩු කරලා ගත්තොත් මෙතන IR ගුණිතයි. I විතරයි මම දාලා තියෙන්නේ. අනි කරන්න ඕන ආර්ගෙන් 4යි. ඒක 24 3 4 වරක් කයි 24න් 4 2ක් ඉතුරුයි 4 වරක් 4 16 2යි 18න් 8 1ක් ඉතුරුයි 4 වරක් 4 1යි 5යි. දශම ස්ථාන 2ක් තියෙනවා 10 ඍණ 3යි. මෙතන කිලෝ ohm 34. ඒ නිසා 4ට 10 3ක් දාපුවාම 10 3යි 10 ඍණ 3යි කැපිලා යනවා. 5.8යි 4ක් අඩු කරන්න තියෙන්නේ. ඒක VC එනවා. 10 4ක් 6යි
සායෙන් 4ක් 6යි 9ෙන් 8ක් 1යි 3ෙන් 5ක් බෑ 7ෙන් 5ක් 8යි 18.16 වෝල්ට් කියලා එනවා VC අගය VC හොයාගත්තා ඔය වගේම මෙන්න මේ ඉලක්ෂයේ විභවය ගන්න ඕනේ ඉලක්ෂයේ විභවය ඉලක්ෂයේ විභවය හොයනකොට මම දානවා R E ප්‍රතිරෝධයට R E කියන ප්‍රතිරෝධයට V සමානයි I R මෙතන විභවය තමයි V කියන්නේ ඉන මෙතන විභවය බිඳුවයි සමානයි R E ප්‍රතිරෝධය හරහා ධාරාව කියලා කියන්නේ මෙන්න මේ I යගේ 1.46 6 වරක් 10 ඍණ 3යි මේ R E ප්‍රතිරෝධය යගේ 5 කිලෝ ඕම් 5 වැඩි කිරීම 10 3යි ඕම් මොනතරම් වෙන්න පුළුවන් V E කියන ඊලක්ෂයේ විභවය 4ක් 6 3 බිඳුව 3ක් ඉදිරියේ 4ක් 4 20යි 3යි 23 3 2ක් ඉදිරියි 4ක් 1 5යි 2යි 7යි 7.3 බිඳුවයි වෝල් අන්න දැන් අපිට පුළුවන් VCE කියන විභව අන්තරය වෙන්ද VCE කියන්නේ VC ඍණ V VC කියලා කියන්නේ 18.16යි එතන උත්තරේ අඩු කරන්න ඕන 7.3 බිඳුව 5 බිඳුවක් 6යි 1 3ක් බෑ 11 3ක් 8යි 7 7ක් බිඳුවයි 1යි 10.86යි වෝල්ට් කියලා නම VCI අතර විභව අන්තරය ඊළඟට කියන T කොටස හරිතාගාරයක උෂ්ණත්වය තීටා සෙල්සියස් අවමගය තීටා 1 හා උපරිමගය තීටා 2 වූ අගය පරාසයක පවත්වා ගත යුතුය මේ සඳහා සංඛ්‍යාංක පරිපථයක් මගින් පාලනය වන සිසිලකයක් හා සී හා තාපකයක් එච් යොදා ගනී අවමහා උපරිම උෂ්ණත්වය අනාවරණය කිරීම සඳහා පිළිවෙලින් D1 D2 අනාවරක දෙකක් යොදා ඇති අතර ඒවා එක එකක පිළිවෙලින් හරිතාකාරයේ උෂ්ණත්වය තීටා 1 තීටා 2 අගේ ඉක්මවා යන විට ප්‍රතිදාන ලෙස තාර්කික 1 ලබා දෙයි. කාලය සමග හරිතාකාරයේ උෂ්ණත්වයේ විචලනය ප්‍රතිසම සංඥාවක් ලෙස හඳ දක්වන්න කියලා කියනවා. අන්න ප්‍රතිසම සංඥාවක් කියලා කියන්නේ ඩිජිටල් ස්වරය ඇනලොග් සිග්නල් එකක්. ඇනලොග් සිග්නල් එකක් විදිහට අඳින්න කියනවා. ඒකට කාරීති ප්‍රාන්තිස්ත්‍ර පරිපථයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ දැන්. දෙලිම ලොජික් ගේට් තියලා තියෙනවා. ඒකට උෂ්ණත්වයේ විචලනය ඇනලොග් සිග්නල් එකක් විදිහට අඳින්න කියනවා. ඒක උෂ්ණත්වයේ කාලය සමග විචලනය. කවදාවත් ඍණ වෙන්න බැරි වෙයි. තීටා 1 සහ තීටා 2 කියන උෂ්ණත්ව දෙක අතර එන්න මේ උපරිමයේ තීටා 1 සහ අවමයේ තීටා 2 කියන උෂ්ණත්ව මේ අනිත් පැත්ත අවමයේ තීටා 1 උපරිමයේ තීටා 2 උෂ්ණත්ව අතර ඔය වගේ විකරණයක් අපිට අඳින්න තියෙන්නේ ඔක තමයි සංඛ්‍යා ප්‍රතිසම සංඛ්‍යාව ඊ කොටසේ තව ඉලක්කම් එක මේකේ කියනවා අනාවරකයේ ප්‍රතිදානයේ D1 සමානයි 1 හා D2 සමානයි බිඳුව ලෙස ලබා දෙන අවස්ථාව හරිතාකාරයේ උෂ්ණත්වයේ තීටා පිළිබඳව කවර නිගමනයකට එළඹිය හැකිද D1 එකයිලු D2 බිඳුවයි D1 එකයි D2 බිඳුවයි වෙන අවස්ථාව ගැන අහන්නේ ඔය අනාවරකයෙන් අනාවරකයක් කියන්නේ ඩිටෙක්ටර් එකක් ඩිටෙක්ටර් එකෙන් ප්‍රතිදානයේ 1 ලබා දෙන අවස්ථාව ගැන අපිට කියලා තියෙනවා තීටා 1 තීටා 2 අගේ ඉක්මවා යන විට ප්‍රතිදානය ලෙස තාර්කික 1 ලබා දෙයි. ඒ කියන්නේ D එකෙන් තාර්කික 1 ලබා දෙන්නේ මේ තීටා 1 උෂ්ණත්වයට වඩා වැඩි වුණාම. එහෙනම් D එක 1යි කියලා කියන්නේ තීටා 1 කියන උෂ්ණත්වයට වඩා වැඩි හරිතාකාරයේ උෂ්ණත්වය. ඊළඟට D දෙකෙන් බිඳුව ලබා දෙන්නේ මේ තීටා 2 උෂ්ණත්වයට වඩා වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ මේ පද්ධතිය උෂ්ණත්වය තීටා 1 සහ තීටා 2 අතර තියෙනවා. එහෙනම් අපිට ওই දෙකෙන් නිගමනය කරන්න පුළුවන් උෂ්ණත්වය තීටා 1 හා තීටා 2 අතර පවතින බව.
දැන් රොමිලක්කම් තුන කියනවා d එක d දෙක අනාවරක වන ප්‍රතිදානයක් 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 ප්‍රදානයේ ලෙස යොදා ගැනීම සිසිලකේ තාපකයේ ක්‍රියාත්මක කරවීමට යොදා ගත හැකි සංඛ්‍යාංක පරිපථයක කුට්ටි සගහන පාසු දැක්වි. ලොග් ඩයග්‍රෑම් කියන එක තමයි කුට්ටි සගහන කියලා කියන්නේ. ඒ කොටස නියත සංඛ්‍යාංක පරිපථයේ ගොඩනැගීමට යොදා ගත හැකි සත්‍යතාව වගුව පිළියෙල කරන්න කියලා කියනවා. අන්න d එක සහ d දෙක කියන සංඥා දෙක දීලා තියෙනවා. අපි දන්නවා ඉන්පුට් දෙකක් තියෙනවා නම් එතෙන් සිග්නල් හතරක් හදන්න පුළුවන් දෙකේ දෙවෙනි බලය හතරක් නිසා. තුන්වෙනි කොටසේ A. හතර තමයි 1 1 0 0 1 0 1 0 කියන සංඥා හතර. ඔන්නයි සංඥා හතර තමයි ගන්න පුළුවන්. ඒකට ওই සංඥා හතරත් එක්ක පරිපථයේ මොකද වෙන්න ඕන කියලා අපි හිතන්නවා. d එක එකයි d එක එකයි කියලා කියන්නේ උෂ්ණත්වයේ තීටා එකට වඩා වැඩි තීටා එකට වඩා වැඩි d දෙකත් එකයි d දෙක එකයි කියලා කියන්නේ උෂ්ණත්වය තීටා දෙකටත් වඩා වැඩි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි සිසිලකේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ සිසිලකේ ක්‍රියාත්මක වෙනවා. සිසිලකය C කියලා දීලා තියෙනවා. එනිසා C එකක් වෙනවා. ඊළඟට D එක එකයි. ඒ කියන්නේ උෂ්ණත්වයේ තීටා එකට වඩා වැඩි. D දෙක බිංදුවයි. ඒ කියන්නේ තීටා දෙකට වඩා අඩුයි. මේ වෙලාව හොඳ තත්ත්වයක්. හොඳ තත්ත්වයක් කියලා කියන්නේ උෂ්ණත්වය මේ පරාසයේ තියෙනවා. ඒ කියන්නේ කිසිම උපකරණයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. සිසිලකය හෝ හීතරය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. මේ වෙලාවේ හීතරේ බිංදුවයි. හීත වේගාත්මක වෙන්න අවශ්‍ය නැහැ. උඩ වෙලාවේ තවරක් තුනත් එහෙම හීත වේගාත්මක වුණා තවරක් වෙනවා. ඊළඟට තුමේ අවස්ථාව d1 බිංදුවයි d2 එකයි. කියන්නේ මේ තීටා දෙකට වඩා උෂ්ණත්වය වැඩි වෙලා තින්නේ. අන්නේනම් සිසිලකේ ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාවේ. සිසිලකේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ මේක එකයි. හීතරේ අවශ්‍ය නැහැ. ඊළඟට අවසාන අවස්ථාවේ වෙනම බිංදුවයි කියන්නේ උෂ්ණත්වයේ තීටා එකටත් වඩා අඩුයි තීටා දෙකටත් වඩා අඩුයි. ඒ කියන්නේ අනිවාර්යෙන් හීතරේ ක්‍රියාත්මක වෙනවා. ඔය අවස්ථාවලින් එක අවස්ථාවක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ තුන්වෙනි අවස්ථාව. d1 බිංදුවයි කියලා කියන්නේ උෂ්ණත්වයේ තීටා එකට වඩා අඩුයි. d2 එකයි කියලා කියන්නේ උෂ්ණත්වයේ තීටා දෙකට වඩා වැඩි. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ තුන්වෙනි අවස්ථාව පද්ධතියේ පවතින්න බෑ. පැවතිය නැහැක. ලෝක කපලා අයින් කරනවට ලකුණු දීලා තිබුණේ නැහැ. හැබැයි මම පැහැදිලි කිරීම සම්පූර්ණ වෙන්න තමයි පැවතිය නැහැක කියලා කපලා අයින් කරේ. ඒකට සත්‍යතාවක් වුණ මේ විදිහට දීලා තිබ්බත් ඇති. එතකොට ක්‍රියාත්මක වෙන්න ඕන සිසිලකේ ක්‍රියාත්මක වෙන්න ඕන මේ අවස්ථාවේ හීතරේ ක්‍රියාත්මක වෙන්න ඕන ඔය අවසාන අවස්ථාවේ. ඔක තමයි සත්‍යතාව වගුව. ඊළඟට කියනවා සිසිලකේ හෝ තාපකයේ ක්‍රියාත්මක කරවීම සඳහා අදාළ බූලියානු ප්‍රකාශනය. බූලිය ප්‍රකාශනය කියන්නේ කියලා කියනවා. බූලිය ප්‍රකාශනය කියනකොට හීතරේ ක්‍රියාත්මක වීමට අවශ්‍යතාවය හීතරේ එක වෙනවා කියලා කියන්නේ මෙයක් බිංදුවයි මෙයක් බිංදුවයි දෙනකොට. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් හීතරේ ක්‍රියාත්මක වීම H නම් B කොටස කියලා දානවා. හීතරේ ක්‍රියාත්මක වීම H නම් H සමානයි දෙන්නම බිංදුවයි. ඒ කියන්නේ D1 බා ඩොට් D2 බා අනිවාර්යෙන් ගුණිතයක් විදිහට AND gate පාවිච්චි කරලා තමයි අපි අඳින්නේ. එතකොට බිංදු තියෙනවට බාධා ගලියෙන් d1 බා d2 බා. ඊළඟට සිසිලකේ ක්‍රියාත්මක වන අවස්ථාව කියලා කියන්නේ එක එක අවස්ථාව. ඒ කියන්නේ d1 ඩොට් d2. ඔන්නෝයි බූලිය ප්‍රකාශන දෙක ලියන්න තියෙන්නේ. දැන් අපර බූලිය ප්‍රකාශනය මම ආයෙත් ගන්න කියවෝ මේකයි. බූලිය ප්‍රකාශනය ය කිව්වම තනියම එකක් ලියන්න බෑ. ඔක දෙකක් තියෙන්නේ. බූලිය ප්‍රකාශන දෙකක්. මොකද උපකරණ දෙකකට සපයන්නේ. සිසිලකේ කියන්නේ වෙනම උපකරණයක්, තාපකය කියන්නේ වෙනම උපකරණයක්.
ඊළඟට කියනවා end not මූලික ద్వාර භාවිතයේ නිහිත පරිපථය නිර්වචනය කරන්න අපිට පරිපථය හඳින්න කියලා කියනවා. D1 සහ D2 sensors වලින් ගන්න සංවේදක දෙක. පළවෙනි end gate එකට ගන්නකොට D1 බා තියෙන්නේ. එහෙනම් not එකක් හරහා දෙන්නවා. ඊළඟට D2 ක් බා තියෙන්නේ. ඒකත් not එකක් හරහා දෙන්නවා. හැන්ඩ් එකට ගහුවා මෙන්න මෙතන සම්බන්ධ කරනවා හීටරේ. ඊළඟට සිසිලකයට සම්බන්ධ කරනකොට D1 කෙලින්ම තියෙන්නේ. D2ත් කෙලින්ම තියෙන්නේ නොට් එකට කලින් ගන්න. මොමන්ට් ගේට් එකට දෙනවා ඔබ සම්බන්ධ කරනවා සිසිලකයට. ඔන්න ඔය පරිපථය තමයි අඳින්න දිද්දී සීකොටේ.